විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ආයුබෝවන්. කිසු වර්ෂ 2019 ක් වූ ජුනි මාස 1 දා සිට ජුනි මාස 7 දා දක්වා පලාපල විස්තරය. මේෂ ලග්නය. ලග්නාධිපති කුජ ග්‍රහයා චන්ද්‍ර රාහු බුධ සමග තුන්වැනි සංයෝග වන අතර රවි සිකුරු ධනස්ථානයේ ගුරු අටවැන්නේ ශනි කේතු නවවැන්නේ ගමන් කරන මෙම සතිය තුල මේෂ ලග්න හිමියන්ට විශේෂයෙන් සිකුරුගේ බුධගේ කුජගේ මහා දසා ලබා ඇතනම් අතුරු දසා ලබා ඇතනම් බොහෝ සුභඵල අත්තර සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. රාහුගේ මහා දසා අතුරු දසා ගත කරන අයට බොහෝ සුභඵල වන බවක් තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන් හදිසි ධනලාභ ලොතරැයි වාසනා සිකුරු ධනස්ථානයේ ගමන් කරනකොට නිරාශයෙන් ධනය ලැබෙන පිහිටීම නිසා ඇතිවන බව පවසන්න ඕන. වෘෂභ ලග්නය. ලග්නාධිපති සිකුරු ලග්නයේ මාළවී පංච මහ රාජයෝගේ උදාකරන අතර රවි චන්ද්‍ර සමග සංයෝග ගමනක යෙදෙන අතර ලග්නාධිපති ධනස්ථානාධිපති බුධ ධනස්ථානයේ රාහු කුජ සමග සංයෝග වන අතර ගුරු හත්වැන්නේ ගමන් කරන අතර ශනි කේතු අටවැන්නේ ගමන් කරන මෙම සතිය වෘෂභ ලග්න හිමියන්ටත් බොහෝ දුරට සුභඵල දෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන විශේෂයෙන් මාළවී පංචමහා රාජෝගය මේ සතිය ඇතුළත වෘෂභ ලග්නෙන් උපදින දරුවන්ට ඇති වෙන තව ලග්න තුනකට තියෙනවා, මම ඒව ඉදිරියේදී කියනවා. විශේෂයෙන් ගුරුගේ මහා දසා, බුධගේ මහා දසා අතුරු දසා, සිකුරු මහා දසා අතුරු දසා ගත කරන වෘෂභ ලග්න හිමියන්ට මෙම සතිය සුභඵල දෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා අෂ්ටමී රාශියේ මේ සතියත් පවතින අතර විශේෂයෙන් මෙම සුභඵල දීමට බලපෑම් කරන ග්‍රහය වෙන්නේ එකට විරුද්ධව සෙනසුරු. ඒක නිසා මේ වෘෂභ ලග්න හිමියන් සුභඵල ගන්න නම් මේ ග්‍රහචාරයෙන් සෙනසුරු ඒ රාශියක වෙනුවෙන් ශාන්ති කර්ම කරන්න ඕන. තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියාගේ ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්නවා නම් හොඳයි. තව මාස 7යි. 2020 ජනවාරි 10 වෙනිදාන් පස්සේ වෘෂභ ලග්න හිමියන්ට බොහෝ සුභඵල අත්වන බව කියන්න ඕන. ඒ රාශියේ අවසන් වෙනවා. මිතුන ලග්නේ. ලග්නාධිපති බුධ කුජ සමග චන්ද්‍රයා රාහු සමග ලග්න සංයෝග වන අතර ගුරු 6 වැන්නේ සෙනසුරු කේතු 7 වැන්නේ රවි සිකුරු 12 වැන්නේ ගමන් කරන මෙම සතිය තුළ ස්ථාන මාරු, පදිංචි වෙනස්කම්, විදේශ ගමන් නැති කරන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. භද්‍ර පංචමහරාජෝගේ උදා වෙනවා මෙම ඉදිරි සතිය ඇතුළත උපදින දරුවන්ට. ඒකත් කියන්න ඕන. දැන් තවදුරටත් මිතුන ලග්න හිමියන්ගේ විවාහ ප්‍රමාද වන බවක් තමයි පෙන්වුම් කරන්නේ මේ සතිය තුල. බුධගේ මහා දස අතුරු දසා ගත කරන, සිකුරු මහා දස අතුරු දසා ගත කරන අයට තරමක් දුරට සුභඵලත්වන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්නය. ලග්නාධිපති චන්ද්‍රයා 10, 11, 12 වෙනි රාශිවර ගෝචර ගමනේ යෙදෙන අතර ගුරු ග්‍රහය 5 වෙන්නේ, සෙනසුරු කේතු 6 වෙන්නේ, රවි ශුක්‍ර 11 වෙන්නේ, රාහු බුධ කුජ 12 වෙන්නේ ගමන් කරන මෙම සතිය කටක ලග්න හිමියන්ට බොහෝ සුභඵල දෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරු මහා දසා, ගුරු මහා දසා, රවි මහා දසා, සිකුරු මහා දසා ගත කරන සියලු දෙනාටම මේ සතිය සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. හදිසි විදේශ ගමන් සිද්ධ වෙනවා. විදේශ ගමන් අපේක්ෂාවෙන් වීසා බලාපොරොත්තුෙන් සිටින අයට මෙම සතිය තුළ ඒ කටක ලග්න හිමියන්ට
තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සිංහ ලග්නය කියන්නේ රාශි චක්‍රය අපි පස්වෙනි ලග්නය හැටියට තමයි බලන්නේ. මේකේ ලග්නාධිපති දසවැන්නේ චන්ද්‍ර සිකුරු සමග සංයෝග වන අතර කුජ බුධ රාහු 11 වැන්නේ ගුරු 4 වැන්නේ ගමන් කිරීම නිසා රවි මහා දසා ගත කරන කුජ මහා දසා ගත කරන බුධ මහා දසා ගත කරන රාහු මහා දසා අතුරු දසා ගත කරන සිංහ ලග්න හිමියන්ට සුභඵල දෙන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන හදිසි ධන ලාභ ලොතරැයි වාසන තමන්ගේ මෙතෙක් අතපසු වෙච්ච වැඩ කටයුතු නැවත පටන් ගන්න හොඳ සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ සතිය තුල උපදින දරුවන්ගෙත් කේන්දරේ ගජකීසිරි රාජෝගේ වගේ දේවල් පිහිටන බව පවසන්න ඕන. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ රාහු කුජ චන්ද්‍ර සමග දසවැන්නේ ගමන් කරන අතර රවි සිකුරු පුණ්‍යස්ථානයේ වූ නවවැන්නේ ගුරු තුන්වැන්න වූ වික්‍රමස්ථානයේ සනි කේතු හතරවැන්නේ ගමන් කරන මෙම සතිය ඔබට විදේශ ගමන් ඇතිවන ස්ථාන මාරු ඇතිවන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කුජගේ මහා දසා ගත කරන කන්‍යාලක් හිමියන්ට පමණක් සුභපලත්තන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් භද්‍ර පංචමහරාජෝගය උදාවනවා. ඒ වගේම කියන්න ඕන මෙන්න මේ කන්‍යා ලග්න හිමියන්ට කන්‍යා ලග්නයෙන් ඉපදින දරුවන්ට මේ ඉදිරි සතිය ඇතුළත පළවෙනි දේ ඉඳලා මේ දින හත ඇතුළතනේ අපි පලාපල කියන්නේ හොඳ ධන යෝගයක් පිහිටවනවා. ඒ ධන යෝගී නිසා උපදින දරුවන්ගේ අනාගත ඒ දියුණුව ගැන සැප සම්පත් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේකට කියන්නේ ලක්ෂ්මී යෝගේ. ලක්ෂ්මී යෝගයක් කටගන්නේ සාමාන්‍යයෙන් ලග්නාධිපතියා බලවත් වෙලා පුණ්‍යස්ථානාධිපතිය උච්ච සක්සෙස්ස වෙලා මේකේ ලග්නාධිපතිය කන්‍යා ලග්නේ බලවත් වෙලා යාගෙම මිතුන රාශි සක්සෙස්ස බවනේ ගමන් කරන සතියක්. එතකොට පුණ්‍යස්ථානාධිපති සිකුරු පුණ්‍යස්ථානේ තැන්පත් වෙලා ඉන්න මොහොතක් මෙන්න හොඳම අවස්ථාවක් දරුවෙක් සිසේරියන් සත්කමකින් ගන්න. මේ දින සම්පූර්ණ අම්මලට කන්‍යා ලග්නෙන් ගත්තොත් හොඳ උගත් ඉගෙන ගන්න පුළුවන් වෛද්‍ය ඉංජිනේරු යෝග තියෙන අවස්ථාවක් තමයි මේ කන්‍යා ලග්නෙට තියෙන්නේ. එන්න අම්මලට මේ පණිවිඩය දෙනවා මම මේ ලක්ෂ්මී යෝගයක් තියෙන වටිනාකම දන්න අය බොහොම දුලබයි. මේ ලක්ෂ්මී යෝගයෙන් දරූපතක් කරගන්න පුළුවන් නම් ඒක ඉතා වාසනාවන්ත තත්ත්වයක් හැටියට තමයි මම දකින්නේ. ඊළඟට අපි පෙන්වන්නේ තුලා ලග්නය ගැන කියන්න යන්නේ. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු අටවැන්නේ රවි සමග සංයෝග වන අතර රාහු බුදු කුජ පුණ්‍යස්ථානයේ ගුරු ධනස්ථානයේ සෙනසුරු කේතු 11 වැන්නේ ගමන් කරන මෙම සතිය තුල ගුරුගේ සෙනසුරුගේ මහා දසා අතුරු දසා ගත කරන තුලා ලග්න හිමියන්ට පමණක් සුභඵල අත්වන සතිය බව විශේෂයෙන් පෙන්වා දෙන්න පුළුවන්. හදිසි ධන ලාභ ලොතරැයි වාසනා මේ තුලා ලග්න හිමියන්ට තියෙනවා. ඒ වගේම කොමිස් මුදල් යාන වාහන මිලදී ගැනීමට හොඳ සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. උච්චික ලග්නේ ලග්නාධිපති කුජ ග්‍රහයා අටවැන්නේ රාහු බුදු චන්ද්‍ර සමග සංයෝග වන අතර ගුරු ලග්නේ කෝටිය දෝෂ භංග කමලින් ගමන් කරන අතර සෙනසුරු කේතු සමග ධනස්ථානයේ චන්ද්‍රය 6 7 8 යන රාශිවලත් රවි සිකුරු 7 වෙන්නේ ගමන් කරන මෙම සතිය තුල කිසිසේත්ම සුබදායි සතියක් නොවන බව පෙන්වා දෙනවා බුච්චික ලග්න හිමියන්ට. ගෝචර ගමනේ දෙන ග්‍රහයන්ගේ තත්ත්වය අනුව සුභඵල දෙන සතියක් නෙමෙයි ඉදිරි සතිය මේ විශේෂයෙන් උච්චක ලග්න හිමියන්ට. ධනු ලග්නය ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති ගුරු 12 වැන්නේ සෙනසුරු කේතු සමග ලග්නේ රවි සිකුරු චන්ද්‍ර 6 වැන්නේ රාහු බුධ කුජ 7 වැන්නේ ගමන් කරන මෙම සතිය තුල විශේෂයෙන් ඔබට තරමක් දුරට සමඵල උදාවන සතියක් බව
පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් රෝග පීඩා වශයෙන් ගත්තොත් අධික සෙම් රෝග ඇතිවන සතියක් බව පෙන්වා දෙන දනු ලක්ෂණ හිමියන්ට සෙනසුරුගේ රාෂ්ටකයේ තව දුරටත් ගමන් කරන නිසා ඉදිරි සතිය තුළ එතරම් සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ දනු ලක්ෂණ හිමියන්ට. මකර ලග්නිට ලග්නාධිපති සෙනසුරු ග්‍රහය 12 වැන්නේ ඒ රාෂ්ටකයේ ගමන් කරන අතර රවිචන්ද්‍ර සිකුරු 5 වැන්නේ කුජ බුජ රාහු 6 වැන්නේ ගුරු 11 වැන්නේ සනි කේතු 12 වැන්නේ ගමන් කරන මෙම සතිය ගුරු මහා දසා සිකුරු මහා දසා රාහු මහා දසා ගත කරන මකර ලග්න හිමියන්ට පමණ සුබදායි සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්. කුම්භ ලග්නයේ ලග්නාධිපති සෙනසුරු 11 වැන්නේ කේතු සමග ගමන් කරන අතර රවිචන්ද්‍ර සිකුරු 4 වැන්නේ චන්ද්‍ර රාහු කුජ බුජ 5 වැන්නේ ගුරු 10 වැන්නේ ගෝචර ගමනේ දෙන මෙම සතිය තුල විශේෂයෙන් බුද මහා දසා ගත කරන කුම්භ ලග්න හිමියන්ට අධ්‍යාපන කටයුතු වලින් විභාග වලින් ඉතා ඉහලින් සමත් වෙන්න පුළුවන් සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මාළවී පංච මහරාජෝගේ උදා වෙන මේක තමයි රනිල් වික්‍රමසිංහට, දීබි විජේතුංගට, සරත් ජයසූරියට තිබ්බ රාජයෝගේ මේක ඉතාම වාසනාවන්ත රාජයෝගය. ඉතිරි සතිය තුළ උපදින දරුවන්ට මාළවී පංච මහරාජෝගේ උදා වෙන කුම්භලක්ණින් ඉපදුණු සෙසේරියන් සත්කම් වලින් තමන්ට ඕන විදියට රාජෝගයෙන්න දරුවපත් ලබා ගන්න පුළුවන්. ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ මේ ගැන. අපි වෙනි ක්‍රම වේලාවල් හදලා සකස් කරලා එහෙම දරුවෝ අරගෙන ඒ දරුවෝ සමාජයේ දියුණු ඉහළ තලයට ඇවිල්ලා තියෙනවා. ඒකයි මම මේවා කියලා දෙන්නේ. අනේ ජ්‍යොතිර්වේදී මේවා කියලා දෙන්නේ නැහැ. මම කිසි දෙයක් හංගන ජ්‍යොතිර්වේදියෙක් නෙමෙයි. සෑම කෙනෙකුටම මගේ YouTube එකේ මේ බලන මේ තොරතුරු වලින් තමන්ට මේ බල ප්‍රයෝජන ගන්න පුළුවන්. ජ්‍යොතිෂය ඉගෙන ගන්නත් පුළුවන්. අපි වෙන වීඩියෝ කීපෙකුත් සතියෙන් සතිය ඔබට ගෙන එනවා. දැනටත් අපි එහෙම පළ කරලා තියෙනවා. ඊළඟට මීන ලග්නය. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන අතර සෙනසුරු කේතු සමග 10 වැන්නේ රවි සිකුරු චන්ද්‍ර වික්‍රමස්ථානයේ 3 වැන්නේ රාහු චන්ද්‍ර කුජ පුජ 4 වැන්නේ ගමන් කරන අතර මෙම මීන ලග්න හිමියන්ට මෙම සතියෙම නිසා විශේෂයෙන් ගුරු මහා දසා තුලසා ගත කරන අයටත් සිකුරු මහා දසා ගත කරන අයටත් අතුරු දසා ගත කරන අයටත් රවි මහා දසා ගත කරන අයටත් බොහෝ සුබඵලත් වෙන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සතුරන්ගෙන් ජය ලැබෙන සතියක් සතුරන් විනාශ වෙන සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඔබටත් මේ මීන ලග්න හිමියන්ටත් විදේශ ගමන් ඇති වෙන තරමක් දුරට කේන්ති ස්වභාවයක් ඇති වෙන සතියක්. කුම් විශේෂයෙන් මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති පුණ්‍යස්ථානයේ ගමන් කිරීම නිසා ඔබට නොසිතූ විදියට වාසනාව ඇති වෙන එක නිසා ලොතරැයි වාසනාව මිලදී ගන්න කියලා පවසනවා. තෙරුවන් සරණයි. ඊළඟට 8 වෙනි දා සිට දිනපතා පලාපල ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඔබට අපි මේ වියදම් කරලා අපේ වියදමේ නොමිලේ තමයි මේ වීඩියෝ ගෙන එන්නේ YouTube කරා Facebook කරා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබලගේ යුතුයකමක් subscribe කරන එක මාව. තෙරුවන් සරණයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න.